ඔබතුමා අහගෙන ඉඳලා නැතුව ඇති එතුමා පාර්ලිමේන්තුව ඇතුලේ රට බේර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ මේ ජනාධිපතිවරයෙක්ට ආරක්ෂක ලේකම්වරයෙක්ට එතුමාව මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යොදා ගනිමින් දිගින් දිගටම ඉතාම පහත් මට්ටමේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එතුමාට කිසිම තර්ජනයක් කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. එතුමා මේ එතුමා ගැන නැවත හිතා බැලීම සඳහා ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නේ. එහෙම තර්ජන ගර්ජන කරලි වෙලා මාධ්‍යවේදී මන්ත්‍රීවරු කරන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිළේ ක්‍රමවේදය. ඔබ හොඳටම දන්නවා පොලිසියේ මේ අතීත නඩුවකට අස්සම් කරන්න ගියේ නැති සනත් නිසාන්ත මන්ත්‍රීවරයා පොලිස් පොතේ අස්සම් කරන්න ගියේ නැහැ කියලා මාස ගානකට අප නැතුව බන්ධනාගාරගත කළා. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් සිරගත කරපු බන්ධනාගාරගත කරපු බොරු නඩු පවරන වද කඳවුරු වලට කැඳවපු එකම ආණ්ඩුව තමයි ප්‍රේමදාස මහත්තයා නියෝජනය කරපු කණ්ඩායම. ඒ අවස්ථාවවලදී එතුමාලා වචනයක්වත් කියලා නැහැ. පක්ෂ නායකවරු ලංකා ඉතිහාසයේ කවද්ද පක්ෂ නායකවරු ගෙනිල්ල වෙලා පැදුරක් වත් නැතුව සිමෙන්තිය දාලා බන්ධනාගාරගත කරලා තිබුණා. ඒ යහපාලන රජයේ. ඒක නිසා ඒ අයගේ ඒ අතීත ක්‍රියාකාරකම් සලකලා මේ ජනාධිපත්‍යය තර්ජනය කරයි කියන එක මහා සාවද්‍යය. මොකද මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. කොහොමද මේ විපක්ෂයට පසුගිය අවුරුදු පහේදී සැලකුවේ කියලා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. Breaking.lk.